අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රිය 9:55 සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන් මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල රුපියල් කෝටි 100කට අධික හෙරොයින් ප්‍රවාහනය කළ යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයින් 9 දෙනෙකු දකුණු මුහුදේදී අත්අඩංගුවට. හිට සිට දිවයින පුරා දිවා කාලයේදී පැය 3ක් සහ රාත්‍රී කාලයේ පැයක් විදුලිය කැපේ. මෙරට විශාලතම ආයෝජනය අගමැති ප්‍රධානත්වයෙන් මිරිජ්ජවිලදී ඇරඹේ. මිරිජ්ජවිල ගැන විපක්ෂ නායකගේ අදහස. මේ කරන්න හදන්නේ ඒ ලුණුලේ වය වහලා දාලා අම්බදොට පිටරටින් ලුණු ටික ගෙන්වන තත්ත්වයට තවත් කටයුතු කරන්න. බලපනේ ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු මරුට 50කට වැඩි පිරිසකට තුවාල. රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග බහුදින දෙහිවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු මුහුදේදී මෙරට ආරක්ෂක අංශ සිය බහරයට ගෙන තිබෙනවා. යාත්‍රාවේ සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු ද අතරංගුවට ගෙන ඇති අතර ආරක්ෂක අංශ බහරයට ගෙන ඇති මත් කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 100කට අධිකයි. දුබයි පොලිස් අතරංගුවේ පසුවන මාකඳුරේ මදුෂ්ට අයත් මත්කුඩු තොගයක් යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ඔවුන් නාවික හමුදාව සහ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව ඊයේ රාත්‍රියේ සිට මෙහෙයුමක් දියත් කළා. හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ බහුදින දීවර යාත්‍රාව මෙරට දකුණු මුහුදේ ජාත්‍යන්තර මුහුදු කලාපයට අයත් ප්‍රදේශයේදී සොයාගෙන තිබෙන්නේ ඒ අනුවයි. ආරක්ෂකංශ විසින් යාත්‍රාව සිය බහරයට ගෙන ඇති අතර එහිදී එහි සිටි පිරිස පලා යාමට උත්සාහ කර තිබෙනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේ යාත්‍රාවේ 9 දෙනෙකු සිටි බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉරාන ජාතිකයින් බවට හෙළි වූ බවත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළා. යාත්‍රාවේ තිබී ආරක්ෂකංශ බහරයට ගෙන ඇති මත්කුඩු තොගය කිලෝග්‍රෑම් 107 ග්‍රෑම් 22ක්. එහි වටිනාකම රුපියල් කෝටි 100කට අධික බවද පොලිසිය සඳහන් කළා. ආරක්ෂකංශ බහරයට ගත් යාත්‍රාව පස්වරු 2:45 පමණ වන විට කොළඹ වරායේ නාවික හමුදාවට අයත් රංගල ජැටියට රැගෙන ආවා. අත්අඩංගුවටගත් පිරිස ජාත්‍යන්තර මත්කුඩු සැපයුම්කරුවන් බවට අනාවරණ වී ඇති අතර මාකඳුරේ මදොෂ් මෙරටට මත්කුඩු රැගෙනවිත් ඇත්තේ මෙම සැපයුම්කරුවන් හරහා බවත් අනාවරණ වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ යාත්‍රාව මීට දින 14කට පෙර ඉරානයේ කොනක් වරායෙන් ගමන් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. මත්කුඩු තොගය මෙරට ජාවාරම්කරුවෙකු වෙත ලබා දීම සඳහා රැගෙන එමින් තිබූ බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. මෙම ට්‍රෝල යාත්‍රාව අත්අඩංගුවට ගැනීම සිදුවෙන්නේ අද උදෑසන ගාල්ල අකුරල සිට නාවික සැතපුම් 10.5ක් දුරකින්. මේ ට්‍රෝල යාත්‍රාවේ පැමිණෙන මේ ඉරාන ජාතිකයින් 9 දෙනා පෙනී සිටින්නේ ධීවරයන් වශයෙන්. නමුත් ඔවුන් කිසිදු ධීවර කටයුත්තක යෙදී නොමැති බව ඉතා පැහැදිලිව නිරීක්ෂණය වුණා. නෑ, ඒ ගැන අපිට තහවුරු වෙලා නැහැ. විශේෂයෙන්ම අපි මේ හෙරොයින් තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෝ අපි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෝ එලෙස මුහුදර දැමීමක් සිදු වෙලා නැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්න. නෑ, දැනට නම් එහෙම දෙයක් අනාවරණය අපි දැන් විමර්ශන කරනවානේ. මේ තමයි අත්අඩංගුවට ගත යාත්‍රාව. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිය වගේම ශ්‍රී ලංකාවේ නීති රාමුව තුලත් අපිට බලතල තිබෙනවා. එහෙම තමයි අපි මේ සැකකටු යාත්‍රා අතරමුණ ගත්තේ. මෙහෙමට ශ්‍රී ලංකා නායක හමුදාවේ අපි එක නෞකාවක් භාවිතා කරා. ඒ නෞකාවේ තමයි මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ධාරීන් සහ අපේ නිලධාරීන් මේ මෙහෙම සඳහා පිටත්. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය මාධ්‍යයට ප්‍රදර්ශනය කළා. සැටලයිට් දුරකථනය මේ තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා තව මේ යම් කෙමිකල් එකක්. මේකට ආරම්භ කිරීමට යොදා ගන්නා දෙයක් විය හැකි. මේක හෙරොයින් නෙවෙයි. මේ වෙනත් කෙමිකල් එකක්. මේ අංකයේ මුද්‍රාව එහි එන 2019 වශයෙන් සඳහන් සලකුණු වෙලා තියෙනවා. අධික විදුලි ඉල්ලුම හමුවේ ප්‍රමාණවත් සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් විදුලි කප්පාදුව සඳහා කාලසටහනක් හඳුන්වා දීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙයනුව දිවයිනපුරා දිවා කාලයේ පැය 3ක් සහ රාත්‍රී කාලයේ පැයක් බැගින් විදුලිය කප්පාදුව සිදුවනු ඇත. මෙත කාලයේදී මෙරට විදුලි කප්පාදුව පිළිබඳ කතාබහක් නිර්මාණය වුණේ නුරුච්චෝලේ ජනන යන්ත්‍රයක සිදු වූ බිඳවැටීමත් සමගයි. අදාළ බිඳවැටීම යථාතත්වයට පත් කළ බවට විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළද පසුගිය දින කිහිපය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳවැටීම් වාර්තා වුණා. කියන්නේ නැහැ උදේට රෙදිමදින් හදනකොට විදුලිය කපලා. දැනුම්දීමක් නැතුව කපනවා නම් ඒක හරි අසාධාරණයක්. ආණ්ඩුවක් පත් වුණාම ආණ්ඩුවේ විදුලිය බලාපොරොත්තු වෙනවා, වතුර ටික බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවකින් වැඩක් නැහැ, මේ දේවල් කරගන්න බැරි නම්. අපිට වතුරයි කරන්ට් එක විතරයි ආණ්ඩුවෙන් හම්බෙන්නේ, ඒකවත් හම්බෙන්නේ නැහැ. මේක නොකී කපනවා, බැරුව වතුර නැහැ, එක්ක ලයිට් නැහැ, අපි ව්‍යාපාර කරගන්න විදියක් නැහැ. හැම අතින්ම අසරණලා ඉන්නේ අපි. මෙරට දිවා කාලයේ විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2300ක් වන අතර රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2600 දක්වා ඉහළ යනවා. විදුලි අවශ්‍යතාවයෙන් 30% ප්‍රතිශතයක් උත්පාදනය කරන්නේ ජල විදුලිය ආශ්‍රයෙන්. කෙසේ වෙතත් පවතින වියලි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ 6හිම ජල මට්ටම සමස්තයක් ලෙස 30% දක්වා පහත පැස තිබෙනවා. මේ අතර පවතින වියලි කාලගුණික තත්ත්වය සමග ඉහළ යන විදුලි ඉල්ලුම අඛණ්ඩව සැපීම සම්බන්ධයෙන් මෙවන විට ගැටලු මතුව ඇති බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙනවා. ඒ අනුව හෙට සිට කාණ්ඩ 7කට බෙදා දිවයිනපුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මේ යටතේ දිවා කාලයේදී පැය 3ක් සහ රාත්‍රී කාලයේදී පැයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. ඒ අනුව සතියේ දිනවල දිවා කාලයේදී පෙරවරු 8:30 සිට පෙරවරු 11:30 දක්වාත්, පෙරවරු 11:30 සිට පසරු 2:30 දක්වාත්, පසරු 2:30 සිට පසරු 5:30 දක්වාත් එක් එක් ප්‍රදේශයන්ට විදුලිය විසන්දිවනු ඇත. එමෙන්ම සතියේ දිනවල රාත්‍රී කාලයේ පසරු 6 සිට රාත්‍රී 10 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලට පැය බැගින් විදුලිය විසන්දි කරනු ඇත. විදුලි බල මණ්ඩල වාර්තා පෙන්වා දෙන්නේ සෙනසුරාදා දිනයන්හිදී දිවා කාලයේදී පැය 2 විනාඩි 15ක් සහ රාත්‍රී කාලයේදී පැයක් විදුලිය කප්පාදුවන බවයි. ඉරිදා දිනයේදී විදුලිය කප්පාදුවක් සිදු නොවනු ඇත. මේ අතර දිවයිනපුරා විටින් විට සිදුවන්නා වූ විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ ස්ථානවලදී අදහස් පළ කළ අතර කරන්දෙනිය ජනතා විමුක්ති පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැමිණෙන විටත් එම ප්‍රදේශයේ විදුලිය විසන්දි කර තිබුණා. මේ අවස්ථාවේ අපේ බල මණ්ඩලය ආමන්ත්‍රණය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල බල මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහෝදරය පැමිණියා. ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩල වෙනුවෙන් අපි තාම සහෝදරත්වයෙන් සහෝදරයා පිළිගනු ලබනවා. ඔබට වගේ මටත් තියෙන ප්‍රශ්නයක්, විශේෂයෙන් අපේ ගෙවල් වල ඉඳවුණුත් කෑ ගහන මයිතන් තව දින 5ක් යනකොට මේ තත්ත්වය මගහැරෙයි. මයිතන් වඩ වඩාත් වෙනත් විකල්ප විදුලි යෝජනා ක්‍රම ව්‍යාප්තියෙන් ලංකාවට අවශ්‍ය කියන පණිවිඩය දැන් වුණත් තේරුම් ගන්න ඕන. හැමදාම විදුලිය කපනකොට තමයි නොරොත්චෝල ගැන වෙනත් දේවල් වල කතා කරන්නේ. හැබැයි නැති කාලට අලුත් ආයෝජන කරන්න කිසි කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. මේ තකතිරු මෝඩ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ සාම්පූර් ගල්ලංගුරු බලාගාරයේ වැඩකරු අත්හැර දැම්මු. එදා නොරොත්චෝල විදුලි බලාගාරයේ හදනකොට අද ඔය පාර්ලිමේන්තුව තුර නියෝජ්‍ය රාජ්‍ය ඇමති ගන්ධරන මිනිසු උඩ පැන පැන කිව්වේ නොරොත්චෝලේ අසාර්ථක. චීන උන්ට හැවටුණා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජේ නොරොත්චෝලේ ගල්විදුලි බලාගාරයේ හැදුවේ නැත්තම් අද වෙනකොට මුළු රටම අඳුරේ නේද? නොරොත්චෝල බලාගාරයේ අවුරුද්දකට 20ක් පාරක් කැඩෙනවා. දැන් මෙහෙම කැඩෙන කැඩෙනකොට මේක අපිට හදා ගන්න බෑ. ඒ පාර කියන චීන උඹම ගනි. චීන දකුණු අතින් ණය දුන්නා. කඩා වැටෙන නොරොත්චෝලයක් හැදුවා. ආයි උන් මේක ඒ රටටම ගත්තා. අපිට පාලනය කරගන්න බෑ. අපිට හදා ගන්න තේරෙන්නේ නැහැ. ඔන්න චීන අපි අන්දන හැටි. මේ රට කිරියෙන් පැණියෙන් උතුරු වන්න ආපු ආණ්ඩුවක් දැන් පැය 24 විදුලි බලය දෙන්න බැරුව නැත වෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය නොරොත්චෝල විදුලි බලාගාරයේ ඒගාලේ හදක දුන්නේ නැත්තම් දැන් අරීට පත්තු කරන්න බල්බ් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මෙතර ලංකා විදුලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ගිය වසරේ මුල් භාගයේදී මෙගාවොට් 1 විදුලි බලාගාර 50ක් ගෙන ගේන්න ටෙන්ඩර් කැඩුවා. රටේ යම් ප්‍රදේශයක විදුලි බිඳවැටීමක් සිද්ධ වුණු සැනකින් කන්ටේනර් රථය රැගෙන ගොස් අපි ඒ ප්‍රදේශයට කඩිනම විදුලි දෙන්න කටයුතු කරනවා කිව්වා. හැබැයි ටෙන්ඩර් මගඩියා ගෙහලා තියෙනවා 50ක් 20ක් හයි කියලා තියෙනවා කොළොන්නාවේ, තව 5ක් හයි කියලා තියෙනවා තුල්ලිරියේ. හයි කියලා තියෙන බිම කන්ටේනර් 50ට වෙච්ච දෙයක් නැහැ. එතකොට ඒකේ උෂ්ණත්වය ඔරොත්තු දෙන්නේ නුවරඑළියේ උෂ්ණත්වයට. ඒක මේ ප්‍රදේශයේ සවි කරන්න බෑ. ඒ නිසා පැය භාගෙන් භාගෙට ඕෆ් වෙනවා. ඒ වගේම පැය භාගෙන් භාගෙට ඩීසල් ගහන්න ඕන. රටේ අරුබුද ආණ්ඩුවේ ලොක්කන්ට විදුලි බල මණ්ඩල ලොක්කටයි ලොක්කන්ගේ සාක්කු වලට ඉල්ලමක් බඩපත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක දුරෙන් පිදුම් ලද පූජ්‍ය දේවල මහින්ද ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
ශාස්ත්‍රපති පූජ්‍ය දීවල මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ කෑගල්ල නගර සභා ශාලාවේදී. ජනාධිපතිතුමනි, කථානායකතුමනි, දැන් මහා ආන්දෝලනයක් තියෙනවා නෙමේ විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න කියලා ජනතාව ඉල්ලනවද මේක? ඕක මන්ත්‍රීවරුන්ගේ තියෙන ප්‍රශ්නයක්, පක්ෂවල තියෙන ප්‍රශ්නයක්. අපට විධායක ජනාධිපති හිටියත් කමන්නේ, විධායක අගමැති හිටියත් කමන්නේ, මිනිස්සුන්ගේ වැඩ කෙරෙන්න ඕන. උතුරෙත් එහෙමයි, දකුණෙත් එහෙමයි. ඒවා කරනවා නම් ওই මිනිස්සුන්ට මොකුත් ඔය හම්බන්තොට වරාය ආශ්‍රිත මිරිංචවිල අපනයන සැකසුම් කලාපේ ආරම්භ කෙරෙන අපනයන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද මුල්ගල් තැබුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිචුවිල අපරායන සැකසුම් කලාපයේ ඉදිකිරණ මෙම තෙල් පිරිපහදු සංකීර්ණය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක මෙන්ම සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා ඩොලර් බිලියන 0.15ක ආයෝජනයක් සිදු කර තිබෙනවා. අක්කර 264ක වපසරියක් තුළ ඉදිකිරණ මෙම ව්‍යාපෘති සඳහා අද පෙරවරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මැතිඅමතුරුන් මුල්ගල් තැබුවා. තෙල් පිරිපහදු සංකීර්ණයේ ක්‍රියාත්මක වන්නේ සිංගප්පූරුව කේන්ද්‍ර කොටගත් සිල්ව පාක් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම සහ ඔමාන තෙල් සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. මෙම අවස්ථාවට ඔමාන කණජ තෙල් සහ ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහමඩ් හමාඩ් අල් රම්හි මහතාද සහභාගී වුණා. ඩොලර් බිලියන 17.5ක් තමයි 1978 සිට මේ දක්වා අපේ රටට ඇවිල්ලා තියෙන ආයෝජන. අද වැඩ ආරම්භ කරන මේ තෙල් පිරිපහදුවත් අපි මේ භූමිය ඉදිරියේදී දියවන සිමෙන්ති කර්මාන්ත ශාලාවෙත් විතරක් ඩොලර් බිලියන 4ක ඍජු විදේශ ආයෝජනයක් අපේ රටට ගලාගෙන එනවා. හැබැයි මේ දාන්ත ආයෝජන අරන් එද්දී අපි දැක්කා ඕමාන් රජයේ ආයෝජනයක් එන්නේ නැහැ කියලා. සමහර මාධ්‍ය නාලිකා විනාඩි 15 20 ප්‍රචාරය කරන අමාත්‍යාංශයෙන් මිලියන 6ක් විතර වේදම් කරන්න නියමිතව තිබුණා මේ ප්‍රචාරණ කටයුතු වෙනුවේ. අපි සංවර්ධන උපාය මාර්ග විතරක් නෙමෙයි ප්‍රචාර උපාය මාර්ගත් පාවිච්චි කරලා නොමිලේ ලැබුණු ඒ ප්‍රචාරණයත් එක්ක අපි ඒ වියදම් කරන්න නියමිතව තිබුණු මිලියන ගණනාවක් අපි නතර කරා. මොකක්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? ජනතාවට සේවාවක් කරනවා වෙනුවට දේශපාලන ඊර්ෂ්‍යාව තවදුරටත් ක්‍රියාත්මක කරලා ජනතාවට ලැබෙන්න තියෙන දේ නතර කරන්නටයි අපේ පොහොට්ටුවේ හාදේව කටයුතු කරන්නේ. අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා පොහොට්ටුවේ මහජන නියෝජිතින් ගණනාවක් පහුගිය දිනවකවානු තුල මැද පෙරදිග සංචාර ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. මේ තෙල් පිරිපහදුව යථාර්ථයක් වෙන එක නතර කරන්න ගරු අග්‍රාමාත්‍යතුමා මේ රටේ අනිත් දිස්ත්‍රික් ඔක්කොම අමතක කරලා සජිත් ප්‍රේමදාස ඉන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිහා බලලා මේ වැදගත් ව්‍යාපෘති දෙක ලබා දීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා මමත් අතර තිබෙන ඒ ශක්තිමත් සම්බන්ධතාවය තවදුරටත් අද දවසේ සිට ශක්තිමත් වෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. ජනවාරි 7 වෙනිදා 2017 අපි ආවා. අපිට ගල් ගැහුවා අපිව පන්නන්න. අපිව පැන්නුවා නම් මොකද්ද වෙන්නේ? අද තියෙනවා ක්‍රියා කරන වරායක්. අද ඉල්ලුම් පත්‍ර දාලා අනුමත කළා තියෙනවා චීන සමාගමක් විදිහින් ඉදිකරන්න යන පළවෙනි LNG ගෑස් විදුලි බලාගාරය. 1967 සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ඇති කරයන් පස්සේ පළවෙනි වතාවට තෙල් පිරිපහදුවක් ඇති කරේ මේක. තව මාස 3ක් යන්න ඉස්සෙල්ලා අපේ සිවිල් ගුවන් අධිකාරියක් ඉන්දියාව අධිකාරියෙක්ව මත්තල ගුවන් තොටුපළත් අපි ක්‍රියා කරන්න යනවා. ඉතින් මට ආපහු වී ගබඩා කරන්න ඒ ගුවන් තොටුපළ පාවිච්චි කරන්න බැරි වෙනවා. අපි දෙන්නේ කර්මාන්ත ශාලා විතරක් නෙමෙයි හම්බන්තොට. රුහුණේ ආර්ථිකයේ පරිවර්තනයේ කේන්ද්‍ර ස්ථානය හම්බන්තොටයි. මොකද ආණ්ඩුව කැඩේ බොරු කරන්නේ. අපිට දුන්නේ සුදු අලියෝ. බාරගත්ත අලියතුන් ගැන දන්න අය. ඔන්න දැන් හම්බන්තොට පෙරහැර යන අලි ඉන්න තැනකට අපි පත් කළා තියෙනවා කියලා කියන්න කැමතියි. පසුගිය රජයේ සමයේ ආරම්භ කළ ව්‍යාපෘති විවෘත කිරීම පමණක් වත්මන් ආණ්ඩුව සිදු කරමින් සිටින බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. හොමේ බව සඳහන් කළේ ගම්පොළ ප්‍රදේශයේ අද පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්. අද මේ ප්‍රදේශයේ විදුලි බලය කතා කරනවා.
දැන් නම් විදුලි බලය තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. මේ වෙලාවට කපලද දන්නේ නැහැ. මම හිතනවා අපේ ආණ්ඩුව ඒ කාලේ අරුවල ජයසූරියකින් කැපුවට පස්සේ විදුලිය අපියාවට පස්සේ කැපුවේම නැහැ. මේ පහුගිය රස වෙන. බැනුම් අහා නොරොච්චෝලේ හැදුවා. කෙරවල පිටිය හැදුවා. කොත්මලේ හැදුවා. අද නොරොච්චෝලේ නැත්තම් අද දිගටම කළුවරේ ඉන්න මේ. අපි නුවරට අධිවේගී මාර්ගයක් හදන්න හැදුවා. තවමත් ඒක හදලා. ජනතාවට විදුලිය දෙන්න බැරි ආණ්ඩුවක් තමයි. මහනකොට අද හම්බන්තොටට ගිහිල්ලා ඉනෝ හම්බන්තොට යාලේ ඉන්නවලු වල්ලානේ හම්බන්තොට ඉන්නවලු සුදුවා පියා රාමහත්තුමා කියන්නේ හම්බන්තොටට පියාණ්ඩෝ පිටුවන් ඉස්සෙල්ලාම යාලේ ගියා වගේම තමයි වල්ලාලි බල්ල තමයි යන්න වෙන්නේ එතුම ගියෝ ක්‍රීඩා කාලේ ක්‍රිකට් ගහන්න නැතුව අපේ කාලේ ගැව්වා මේ ආණ්ඩුව ආවම දුන්නේ නැහැ මැචස් එකක්වත් දෙන්නේ නැහැ ඒකට පාලි ගන්නවා මහින්ද රාජපක්ෂ ලොකුම ආයෝජනය කරනවායි කියලා ආරම්භ කරා තෙල් පිළිපදු පහදුකු සිමෙන්ති අර්මාංශාලාගුණ මුල්ගල් දොමන්දන්නේ කොච්චර කලක් යයිද කියලා මේ මුල්ගල් මොන ආකාරයට වෙයිද කියලා මම දන්නේ නැහැ ප්‍රාර්ථනා කරනවා හැදිගම් කියලා මොකද හදුන අපාර ලුණු කන්න මේ කරන්න හදන්නේ ඒ ලුණුලේ වයස් වහලා දාලා අම්බන්තොට පිට රටින් ලුණු ටික ගෙන්නන තත්ත්වයට තවත් කටයුතු කරන්න අවුරුදු හතරක් ගියා සිවඩක් පෙරේ නැතුණු ඉඳලා ඉන්නේ අවදි වුණා වගේ දැන් මුල්ගල් අජිත් මාන්නප්පිරුම මහතා පවසනවා විල්පත්තුව රක්ෂිතයෙහි අද සිදු කළ සංචාරකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා විල්පත්තු වනෝද්‍යානයේ මෙන්ම මඩු රක්ෂිතයේ සිදුවන නීති විරෝධී නැවත පදිංචි කිරීම සහ වන විනාශයන් පිළිබඳව හිරු CIA හරහා 2014 වසරේ සිටම හිරු ප්‍රවෘත්ති කරුණු අනාවරණ කළා. නැවත පදිංචි කිරීමේ කටයුතු වලට මුවාවේ සිදුවන මෙම වන සංහාරය පිළිබඳව අප හෙලිකලයේ දර්ශන සාක්ෂිද සමගයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා යලි කතා බහක් ඇති වී ඇති අතර සිදුව ඇති වන විනාශයට ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් පරිසර රාජ්‍ය අමාත්‍යවරයාටද චෝදනා එල්ලුණා. නියෝජ්‍ය පරිසර අමාත්‍යතුමා ඊයේගෙන මේ පටලවගෙනලු අපි විල්පත්තු ජාතික වනෝද්‍යානය රක්ෂිත වනාන්තරයි ටික මම අභියෝගයක් කරනවා විල්පත්තුවට ගිහිල්ලා තියෙනවා නම් අද රෑ වෙනකොට පොඩි ෆොටෝ එකක් දාන්න යා නියෝජ්‍ය පරිසර අමාත්‍ය විල්පත්තුවට ගිහිල්ලා නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න කැමැති කෙසේ වෙතත් පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පිරුම මහතා අද මාධ්‍ය වේදින් කණ්ඩායමක්ද සමගින් විල්පත්තුව අවට ඇති පරිවාර ආරක්ෂිත වන මරච්චි කට්ටි කරඩි කුලී පාලෙහි කුලී විලත්ති කුලම් හා සිලාවතුර ප්‍රදේශයන්හි සංචාරයක නිරත වුණා. මේ වන රක්ෂිතේ විල්පත්තු මොනක් වෙලා නැහැ. මොන ජීවීන් ගැදුලේ මොකුත් පිළිස්සුවක් වෙලා නැහැ. 2013 කෘෂිකර්ම කමිටුවෙන් නිර්දේශ කරලා තියෙන අක්කර 75 කර්මාන්තයේ නඩුවක් පවර්ලා ඒක රැදි කරලා තියෙන්නේ 2016. වරද්ද පිළිගත්තා. නඩුවක් ලැබුණා. ආයෙත් දැන් කර්මාන්ත අමාත්‍යාංශයේ දිගින් දිගටම ඒක කැබිනට් එකේ දාලා මේක අනුමත කරගෙන තියෙනවා. දැන් 25ක් කිල්ලනවා. 25 දෙන්න කලින් මේකට පාරිසරික ඇගයීමක් කරන්න. දැන් පාරිසරික ඇගයීම් කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඊට තමයි ඉඩම දීලා. දීලා නැහැ. දීලා නැහැ. මේකට අපිට දීලා නැහැ. මේ ඉඩම එදා 2013 ගස් ටික කපලා දාලා කට්ටි කරලා දීපු ඉඩම්. හැබැයි අද අවුරුදු 5කට 6කට පස්සේ එනකොට මේකේ ලඳු කැලෑ වගේ හැදිලා තියෙනවා. පරිම වයස අවුරුදු 5ක් වගේ තියෙන ගස් මේකේ හැදිලා තියෙනවා. මොකද නිකම්ම තිබිලා හින්ද. එහා පැත්තෙන් තියෙන පාරවල් ලයිට් ලයින් 2013 ඇදලා තියෙනවා. කැලේ කපලා මායින් ගහලා ලයිට් දීලා පදිංචි කරෝලා තියෙන්නේ 2013 වර්ෂය තමයි කරලා තියෙන්නේ. මෙතර වෙනසක තාරුණ්‍ය සංවිධානයේ චෝදනා කරන්නේ ඇතැම් පිරිස් විල්පත්තු ගැටලුව හරහා ජාතිවාදී උමනාවන් ඉටු කර ගැනීමට සූදානම් වන බවයි. 2030 වෙද්දි සම්පූර්ණ කරන්න නියමිත ජාතික භෞතික සැලැස්ම කියන එක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙනාපු ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියට ලෝක බැංකුව සම්බන්ධයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයි. ඒ ජාතික භෞතික සැලැස්මට අනුව විල්පත්තුව කපන්න ඕන. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මේක ගෙනාවේ කවුද? ගෙනාවේ පහුගිය ආණ්ඩුවෙන්. ප්‍රශ්නේ තියෙන්නේ රිෂාඩ් බදූදී නැතුව මේ ව්‍යාපෘතිය සිංහල බෞද්ධ පදනමේ ඉන්න ඊනියා දේශප්‍රේමයේ කරතියාගත්ත ඇමති කෙනෙක් කරනවා හෝමාගම. අපි අහනවා පාඩලි චම්පික රණවක ඇමතිවරයා හෝමාගම ඉඩම් ගන්න එක මේ කාටවත් ප්‍රශ්නයක් නැද්ද? අපි නම් මේ දෙකටම විරුද්ධයි. මෙතර විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අද ස්ථාන කිහිපයකදී දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. මට තේරෙන්නේ නැහැ අවුරුදු 6කට විතර පස්සේ ඇයි මේ සමාජ මාධ්‍ය වලින් නැවත මේ කඩයුත්ත උලුප්පලා ගත්තේ මොකද කියලා. මොකද මම දන්නවා ඒක පොඩි දේශපාලන වැඩපිළික් තියෙනවා. ඒ නිසා පරිසර සංවිධාන මතු කරන කාරණේ ඇත්තද කියලා අපි සොයලා බලලා අනිවාර්යෙන් එහෙම හෙලිපෙලි කිරීමක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට විරුද්ධව පියවරගන්න සූදානම්. සහෝදර මුස්ලිම් ජනතාවට එරෙහිව ගෙනියන ජාතිවාදී ප්‍රචාරවලට පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි විරුද්ධයි. එහෙම ජාතිවාදී ප්‍රචාර නොගෙන නොයා යුතුයි. මේක ජාතික ප්‍රශ්නයක් කොට ගත යුතු රටේ වනාන්තර ප්‍රමාණය එන්නන වසරෙන් වසර අඩු වෙනවා නම් වනාන්තර ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් වෙනවා. අපේ ආණ්ඩුව තියෙන කාලේ විල්පත්තුවට යම් කිසි අගතියක් වුණා නම් ඒ වගේම අපි බාරගත යුතුයි. මුස්ලිම් ලිසුට විරුද්ධව මතයක් කිරීම තමයි මේකේ පතුලේ තියෙන්නේ.
අපි ගාල් එහාකට ගියෝ මීට අවුරුදු 34කට කලින් සිංහරාජ කරේට අයිතිවති පිච්ච ප්‍රදේශවල දැන් ඒ ගාල් ප්‍රදේශය නතා පදිංචිලා ඉන්නවද නැද්ද ඉන්නවා එහෙනම් ජනතාවට ඉන්න තැන නිසා පදිංචි වෙන එක උතුර පමණක් නෙමෙයි දකුණෙත් වෙන්න ඕන එහෙනම් අපි මොකද්ද කරන්න ඕන ස්වභාවිකව බේරගන්න ඕන ජාතිවාදය එකට අදාළ නැහැ අපේ රටේ කැලේ කපනවා නම් ඒකට නීතියක් තියෙනවා හැබැයි සමාජ ජාලාවලට ගේනවා වෙනම වෛරස් එකක් අපි ඔක්කොම එකතු වෙල් පිළපත්ව රැකගන්න රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා රටේ පොලිස්පතිවරයෙක් ඉන්නවා රටේ හමුදාපතිවරයෝ ඉන්නවා රටේ පරිසර ඇමති කෙනෙක් ඉන්නවා මේ සියලු දෙනාට වගකීමක් තියෙනවා ඒ නිසා මේ තල්ලු වෙන තල්ලුවිල්ල ගෙනියන්නේ කොහෙටද කියලා අපි තේරුම් ගන්න නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ සම්දානගත වීමෙන් පසු ජනාධිපතිවරණයට තරඟ කරන ලකුණ ප්‍රශ්නයක් නොවුනද සියලු ජනකොටස්වල ප්‍රසාදයේ දිනාගත හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. මෙතර වවුනියාව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දෑසිරි ජයසේකර මහතා පැවසුවේ සම්දානගත වීම පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගන්නා බවයි. පොටි ශ්‍රී ලංකාවක තුන. ඉතින් නායකයන් දෙදෙනාගේ කෂාදේ හොඳට තියෙනවා. අර යාළු වෙලා බැඳා වගේ නෙවෙයිනේ. ගෙදරින් කතා කරලා කෂාද බඳිනකොට එක එක දේවල් පොරොන්දු වෙනවා. දැන් සමහර අය ඉතින් පොඩ්ඩක් එක එකව කියනවා. හැබැයි එහෙම කතා වුණයි කියලා පවුල වෙන් වෙන්නේ නැහැ. දැන් ගැබ් ගත්තා. දරුවා තව මාස 5කින් 6කින් බිහි කරනවා. මොකද කවුද දරුවා? ඊළඟ ඡන්දේ. ඉතින් දැන් ජනාධිපතිවරණේ හම්බෙන දරුවා සහජාත් හොඳ අනාගතයක් තියෙන රටට වැඩදායක හොඳ කේන්දරයක් සහිත සෞඛ්‍ය සම්පන්න දරුවෙක් හැටියට බිහි කරන්න අවශ්‍ය කරන වැඩකටයුතු කරගෙන යන්නේ. නැත්නම් මොකද වෙන්නේ? නැත්නම් වෙන්නේ නැවත වරක් උපදින්නේ අංගවිකල දරුවෙක්. 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණා ඇත්ත. හැබැයි ඒ දරුවා අංගවිකල දරුවෙක් වුණානේ. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රනිල් වික්‍රමසිංහ ගොයියයි නෝන මාතා ළඟ තියාගෙන විනාඩි 27 දේශා බාන්නේ තමුස කරපු වැඩද කිය කිය. මට නම් ඉල්ලන ලකුණ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඉල්ලන පුද්ගලයා ඉල්ලන්න ඕනේ වැඩපිළිවෙලක් සහිතව සහ සිංහල දෙමළ මුස්ලිම් සෑම ජන කොටසකම මේ ඡන්දය ගන්න පුළුවන් කෙනෙක් ඉල්ලන්න. මම නම් කියන්නේ මේක බේර ගන්න ඕන නම් ඒක සූත්‍රයක් තමයි ඉල්ලන්නේ මෛත්‍රීපාල සිරිසේන නම් මෛත්‍රීපාල සිරිසේන පොහොට්ටුවෙන් ඉල්ලන්න. ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් ගෝඨාභය අතෙන් ඉල්ලන්න. ඉතින් සම්දානගත වීම එකතු වීම තීරණය වෙන්නේ තව අනාගතේ. දැන් හරියට අපිට කියන්න බෑ. වෙන මේ තරම් කරනවද එකට තරම් කරනවද කියලා දැන් කියන්නත් බෑ. ඒක ඒ වෙලාවට එන වැඩපිළිවෙලත් එක තමයි තීරණය වෙන්නේ. කොහොමත් අපේ සාකච්ඡා වැඩපිළිවෙලක් අපේ යනවා. ඒ සාර්ථක වුණොත් අපිට මම හිතන්නේ අපිට පුළුවන් වෙයි එකට එකතුලා වැඩ කරන්න. නැත්නම් අපේ ගමන අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට. මෙතර එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නමාත්‍ය නවීන් දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා. මේ පාර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකෙක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. අපේ ඉලක්කය තිබේ යුත්තේ සිංහල වූ ඡන්ද වලින් 40% ගන්න කොහොමද කියලා. අපිට ඒ ගැන හිතන්න පුළුවන් නම් සුළු ජාතික ඡන්ද 80%-90% අපිට එනවා. මම හිතනවා අපිට ඒ ඉලක්කයට යන්න පුළුවන්. දැන් එක්සත් ජාතික පක්ෂයේ දෙවෙනි පෙර ඇදීගෙන යනවා. මේ දෙවෙනි පෙරට හොඳ ගේම් එකක් ගහන්න පුළුවන් කියලා. එම නිසා දෙවෙනි පෙර ඇදීගෙන යනකොට මාත් එක්ක යන්න පුළුවන් කණ්ඩායම මම හදන්නේ. දේශීය කිරිගොවියන් ශක්තිමත් කරන්නට රජයේගෙන ආ වැඩපිළිවෙලක් කරහා අන්ත අසරණ වූ සුළු පරිමාණ කිරි ව්‍යාපාරිකයන් පිරිසක් පිළිබඳවයි අද හිරු CIA හෙළිදරව්ව. මෙරට ජනතාවට පරිභෝජනය කිරීමට සිදුව තිබෙන ගුණාත්මක බවින් තොර ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පසුගිය සමයේ විශාල කතාබහක් ඇති වී තිබුණා. කෙසේ වෙතත් එවන් තත්ත්වයක් යටතේ වුවද තවමත් දේශීය කිරි අවශ්‍යතාව සපුරාලීමට මෙරට කිරිගොවීන්ට හැකියාවක් ලැබී නැහැ. දේශීය කිරිගොවියා එම අවශ්‍යතාව සපුරාලීමට සිය ධනය, ශ්‍රමය, කාලය කැපකිරීමට සූදානම් වී සිටියද රට කරවන්නන් ඔවුන් කබලෙන් ලිපට ඇද දැමුවේ වරක් දෙවරක් නොවේ. දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණ ඉදිරියේ තබා ගනිමින් කිරි ගවයින් ආනයනය කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමේ ඉතිහාසය දශක එකහමාරකට වඩා අතීතයකට දිව යනවා. 2007 වසරේ සිට බලයේ සිටි CB රත්නායක, දැසිල් රාජපක්ෂ, ආරුමුගම් තොණ්ඩමන්, පී හැරිසන් යන අමාත්‍යවරුන් මේ සඳහා වරින් වර කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළා. ඒ අනුව අවස්ථා 4කදී අප රටට ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් කිරිගවයින් 6000කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය කර තිබෙනවා. මෙලෙස කිරිගවයින් ආනයනය ඉල්ලමක් බවට පත් කරගන්නා දේශපාලනඥයින් සහ බලධාරීන් මෙම ව්‍යාපෘතියේ තුන්වන අදියර ලෙස වසර දෙකක් තුළ කිරිගවයින් 20000ක් මෙරටට ගෙන්වීමට පිඹුරුපත් සකසනවා. එම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 73.95ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 11.5කට ආසන්නයි. කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය 2015 වසරේදී ආණ්ඩු පෙරළියත් සමග ඇනහිටියද
දේශීය ගොවිපොළට ගොවියාට නොගැලපෙන කිරිගවීන් ගෙන්වීමේ ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව යටතේත් ආරම්භ වන්නේ එය එතරම්ම වටිනා ඉල්ලමක් වීම හේතුවෙන්. ඒ අනුව යළිත් වරක් කිරිගවීන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය පෞද්ගලික ආයතනයක් සමග එක්ව ප්‍රථම අදියරේ 5,000ක් ලෙසත් එහි සාර්ථකත්වය අනුව ඉතිරි 15,000 ගෙන්වීමටත් සැලසුම් කෙරුණා. කිරිගවයන් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුව කොන්ත්‍රාත්කරුවෙකුට භාර දිය යුතුවත් සිදුවේ කිසිවෙකු නොසිතූ දෙයක්. කිරිගවයින් ගෙන්වීමේදී අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ තඹයකට නොසලකමින් 2007 වසරේදී කිරිගවයන් ආනයනයට භාරදීමට තෝරාගත් කොන්ත්‍රාත්කරුටම ටෙන්ඩර් කැඳවීමකින් තොරව යළි කොන්ත්‍රාත්තුව භාරදීමට ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන තිබුණා. ඒ අනුව පිළිගත් ක්‍රමවේදයන්ට පිටින් ගොස් කිරිගවයින් 2,000ක් ආනයනය කිරීමට අමාත්‍යාංශය කටයුතු කළද 2017 මැයි 14 වෙනිදා ලංකාවට රැගෙන ආවේ කිරිගවයින් 1,994 දෙනෙකු පමණයි. ඉන් ඉතිරි 6 දෙනාට වූ දේ ගැන අදටත් නිසි සඳහනක් නොමැති අතර ඔවුන් ගෙන එන අතරතුර මියගිය බවටද තොරතුරු වාර්තා වුණා. එලෙස ගෙන ආ සතුන් 1,911ක් එදිනම අයදුම්කරුවන් අතුරින් තෝරාගත් පිරිසකට නිසි නිරෝධායන පරීක්ෂණයකින් තොරව බෙදා හැරීමට කටයුතු කිරීම විමතියට කරුණක්. එම එක් කිරිගවයකු ආනයනික වටිනාකමට ගෙනීමේ පිරිවැය එන්නක් කිරීම රෝග සඳහා පරීක්ෂා වියදම් එකතු කළ විට ගොවිපොළ දක්වා රැගෙන යන තෙක් ගවයකු සඳහා වියදම රුපියල් 520,228ක් ඉන් 1,02,000ක් කිරිගොවීන්ගෙන් අය කරගත් අතර ඉතිරිය රජය විසින් දරනු ලැබුවා. ඒ අනුව කිරි දෙනුන් 1,994 දෙනා සඳහා මූලික වියදම රුපියල් 103,73,000ක් මෙලෙස විශාල පිරිවැයක් දරමින් දූෂණ අක්‍රමිකතා රැසක්ද සමගින් මෙරටට රැගෙන ආ කිරිගවයින්ට අවසානයේ අත් වූ ඉරණම කුමක්ද? හිරු CIA හෙට හෙළිදරව්ව ඒ පිළිබඳවයි. දන්තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු. වත්තල පොලිසිය අසල පිහිටි වෙදිපිලි අලෙවිසලක අද රාත්‍රියේ 9:30ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා. පෑලියගොඩ නගරසභාවේ සහ නාවික හමුදාවට අයත් ගිනි නිවීමේ රථ ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් පවතින අතර කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථ 5ක්ද මෙම ස්ථානයට පිටත්ව ගියා. වලපනේ නුවරළිය මාර්ගයේ මහඌවත්ත කෝවිල අසලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙකු මිය ගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. අම්පාර ප්‍රදේශයේ සිට වන්දනා ගමනක් යමින් සිටි පිරිසක් රගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර තුවාල ලැබුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරළිය මහරුහලට මාරු කර යැවුණා. වීරවිල සඳුන්ගම ග්‍රාම නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී රාජකාරියේ නිරතව සිටි ග්‍රාම නිලධාරීවරිය සහ ඇගේ මව ග්‍රාම නිලධාරීවරියගේ ස්වාමි පුරුෂයා විසින් ඊයේ පිහියකින් අණ ඝාතනය කර තිබූ අතර සිද්ධියට විරෝධය පළ කරමින් ඔවුන්ගේ ඥාතීන් අද වීරවිල පොලිසිය ඉදිරිපිට මාර්ගයට දේහය රැගෙන විත් උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී ඔවුන් චෝදනා කළේ සැකකරු මීට පෙර අවස්ථාවකදී පොලිස් නිලධාරීන් ඉදිරියේදීම අදාළ ග්‍රාම නිලධාරීවරියට පිහියකින් අණ තුවාල සිදු කළත් පොලිසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ බවටයි. දැන් ලොවවටා හිරෝ. මගේ 1,300 දෙනෙකු රැගත් නොවේ රාජ්‍යයට අයත් නෞකාවක් ප්‍රචණ්ඩ කුණාටු සහිත කාලගුණය මැද්දේ එරට බටහිර මුහුදු ප්‍රදේශයේදී එන්ජිම අක්‍රිය වී අනතුරට ලක් වුණා. වයිකින් ස්කයි නැමැති මෙම අධිසුකපුබෝකී නෞකාවේ දිවා ආහාරය ගනිමින් සිටි මගින් අදාළ අවස්ථාවේ ඊට මුහුණ දුන්නේ මෙලෙසින්. අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර හෙලිකොප්ටර් මගින් විපතට පත්වන් මුදා ගැනීමට ආරක්ෂක අංශ පියවරගත් බව විදෙස් වාර්තාවල සඳහන්. අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයකට ධාවනය කළ යතුරු පැදියක් ප්‍රධාන මාර්ගයේ ගමන් කළ තවත් යතුරු පැදියක ගැටීමෙන් සිදුවන අනතුරක් ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්තසර් විසස් විද්‍යාලය අතර රුහුණු නිල් මහා සටන මෙවර පැවැත්වුණේ 119 වෙනි වරටයි. දින තුනක් පුරා මාතර යන්වත් ක්‍රීඩාංගණයේ පැවති මේ තරඟය අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා. මේ අතර තරඟය අවසන් වීමට පෙර ක්‍රීඩකයන් කඩුලු ගලවා ගැනීම හේතුවෙන් යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
සාන්තෝරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ සමගාමීව බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයේ සමග පැවති 45 වන වාර්ෂික එක්දින තරගයේ ඩක්වර්ත් ලූයිස් ක්‍රමයට 90 ලකුණු 10කින් ජය ගන්නට මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ සමත් වුණා. SSC ක්‍රීඩාංගණයේ පළමෙන් පන්දුර පහරදුන් ශාන්ත ජෝසප් කණ්ඩායම සීලන්ද වේ ලකුණු 250ක් රැස් කළ අතර අයපත් අලුක තත්ත්වයේ හේතුවෙන් තරගයේ නතර කරන විට ශාන්ත පීතර කණ්ඩායම පන්දුර 41ක් තුල කඩලු 5ක් දැවී ලබා සිට ලකුණු සංඛ්‍යාව 175ක්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමග පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයේ කඩලු 3කින් ජය ගන්නට ගාල්ල මහින්ද විද්‍යාලයේ සමත් වුණා. මේ තරගයේ පළමෙන් පන්දුර පහරදුන් රිච්මන්ඩ් කණ්ඩායම පන්දුර 53 කඩලු 7ක් දැවී ලකුණු 170ක් රැස් කළ අතර මහින්ද ක්‍රීඩකයන් කඩලු 7ක් දැවී ලකුණු 171ක් ලබා තරගයේ ජය ගත්තේ පන්දුර 44යි පන්දුර 2ක් වැය කරමින්. සමගින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රති SMS සේවාව සක්‍රිය කරගන්න. අවමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.